මේ සෑම සේවාවකටම උදාහරණයක් ඇටියට ග්‍රාම නිලධාරීන් කරන සේවාවලට ගෙවීම් කරන්නේ ඡන්ද විසීම පස්සේ. නමුත් ඔවුන්ට අපි ඇඩ්වාන්ස් එකක් දෙනවා දුන්නා. කමිෂන් සභාවත් ඒ ඇඩ්වාන්ස් එක දෙන්නේ ලෑස්ති වෙලා ඇති. මොකද ඡන්ද පොළ සකස් කරන්න ඕන වියදම් දරන්න. ඒ වගේම රජයේ මුද්‍රණාලයේ වියදම මිලියන 400ක් 500ක් විතර වෙනවා. ඒකට අත්තිකාරම් මුදලක් පමණයි ඡන්ද විසීමට පෙර ගෙවන්නේ. ඔවුන්ගේ වියදමෙන් 4% එහෙම නැත්නම් අපි කියන්නේ ගරි මිලියන් 100ක් 400 නැත්නම් මිලියන් 150 වගේ මුදලක් ඇඩ්වාන්ස් ගෙව්වා කියලා මගේ මතකේ තියෙනවා. හැබැයි දැන් ඔවුන්ගේ එස්ටිමේට් එකෙන් මිලියන් 400 මිලියන් 40ක් පමණ ගෙවලා තියෙනවා කියලා මම දැක්කයි ඒ ප්‍රවෘත්ති වලට. කියනවා ඔවුන්ට යම් ඇඩ්වාන්ස් එකක් ඕන වෙයි. ඒක ලබා දීම සඳහා මැතිවරණ කමිෂන් සභාව ඉතා කඩිනමින් මුදල් අමාත්‍යාංශය සමග සහ අවශ්‍ය වෙතොත් මුදල් අමාත්‍යවරයා වූ ගරු ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළා. පියවර ගනීවි කියලා මම හිතනවා. මොකද කමිෂන් සභාව කරන්න ඕනේ කොහොමද කරන්න ඕනේ කුමක්ද කියන එක මං කියන එක ඒක යුතු නැහැ. මොකද මං කමිෂන් සභාවේ නැහැනේ. නමුත් මගෙන් ආන නිසා මං කියන එක තමයි මම විශ්වාස කරන්නේ ඡන්ද විමසීම තියන්න පුළුවන් බාධා ආවත් මරි කමිෂන් සභාවට තියන්න පුළුවන් අනිකුත් අයගේ සහාය ලැබුණොත්. සීමා නිර්ණය කමිටුවේ වැඩ කටයුතු කෙරීගෙන යනවා. අපි දිස්ත්‍රික්ක 25න් දැන් දිස්ත්‍රික්ක 15ක විතර සම්පූර්ණයෙන් අවසන් 6ක විතර 80%ක් විතර අවසන්. එතකොට තවත් ඉතුරු ප්‍රමාණය දිස්ත්‍රික්ක 15යි 21යි. අපේ දිස්ත්‍රික්ක අපි බලන්නේ 25ක්නේ. තවත් 2ක විතර 50%ක් විතර අඩුයි. අපිට දිස්ත්‍රික්ක 2ක් විතර තමයි තව වැඩ 50%න් අඩුව ඉවර වෙලා කියලා තියෙන්නේ. අපිට අපේ වාර්තාව මාර්තු මාසේ 25යි 31යි අතර අවසන් කරන්න පුළුවන්. අපි අතුරු වාර්තාවක් බාර දෙන්න බලාපොරොත්තු වෙනවා මේ මාසේ ඉවර වෙනකොට. අපි ඡන්ද දැන්ට තියෙන සභික සංඛ්‍යාව 8800 5100කට නැත්නම් 4900කට අඩු කරන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා.